හරි සියලුම යාළුවෝ ආයුබෝවන් කියලා පිළිගන්නවද අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි බලන්න යන්නේ අසරණතාවයට පත්වෙච්ච සතුන්ට මිනිසුන් උදව් කරපු අවස්ථා කිහිපයක්. පළවෙනියටම ඔයාලා දකින්නේ එක ලේන් යාළුවෙක් swimming pool එකකට වැටිලා ජීවිතයත් මරණයත් අතර සටනක ඉද්දී මිනිසුන් ඇවිල්ලා ඔහුට උදව් කරපු ආකාරයක්. ඉතින් මෙන්න මේ විදිහට අවසානයේ ඔහු හොඳින් බලා ගන්නවා මිනිස්සු. ඔය ඊළඟ අවස්ථාව නම් මට පේන්නේ කුණු කානුවකට වැටිලා ඉන්න මුවයාලුවෙක්. ඉතින් මේ මුවයාලුව බේර ගන්න අදාළ හමුදා නිලධාරීන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක සත්ත්ව හිංසනයක් ලෙස දකින්න බෑ. මොකද ඔහුගේ අන් දෙකෙන් තමයි අල්ලන්න ඕනේ නැත්නම් ගොඩ ගන්න ටිකක් අමාරුයි. හරි. අපි යමු ඊළඟ අවස්ථාවට. ඔව් ඊළඟ අවස්ථාවේ ඉතින් සීතකර ප්‍රදේශයක්. මේ ඉන්නේ සුනක යාළුවේ කසරණතාවයට පත් වෙච්ච ඉතින් කාගේවත් පිළිසරණක් නැති. ඉතින් ඔන්න ඔහුට මිනිසුන්ගේ පිළිසරණක් ලැබුණා ඔහු පෙර කරපු වාසනාවක් මත. අපි යමු ඊළඟ අවස්ථාවට. හරි මෙන්න මේ අවස්ථාවේදී නම් ඉතින් මිනිස් ක්‍රියාකාරකමක් නිසා, ඒ කියන්නේ දීවරයෙකුගේ දීවර දැලකට පැටලිලා අසරණතාවයට පත් වෙලා හිටපු පෙන්ගුවින් යාළුවෙක්ට තමයි මේ විදියට හිත හොඳ මිනිස්සෙක් උදව් කළේ. හරි ඔන්න ඊළඟ අවස්ථාව. ඉතින් ඊළඟ අවස්ථාවේදී නම් පූස් යාළුවෙක් තමයි මේ ඉන්නේ ටිකක් අමාරු තැනකට වැටලා ඉන්න ගොඩේ ඉන්න. ඉතින් කොහොම හරි මිනිස්සෙක් විසින් ලණුවක් ආධාරයෙන් මේ පූස් යාළුවාව මෙන්න මේ විදියට ගොඩට ගන්න ආකාරය කැමරා කාචයේ මේ විදියට සටහන් වෙලා තියෙනවා. ඉතින් ඔහුට අපේ හිස නම ආචාර්ය. හරි ඉතින් මේ නම් පේන්නේ ඉත්තෑවෙක් නේ. මුහුදට වැඩි මුහුදක් හෝ මම හිතන්නේ ගඟක් නේ. ඔව් ගඟකට වැඩි ඉත්තෑවෙක් බේරගත් අවස්ථාවක් තමයි මේ. ඉතින් මේ විදියට මේ මිනිස්සයා ඉත්තෑව මුදා හැරියා. හරි අපි යමු ඊළඟ අවස්ථාවට. මේ අවස්ථාවේ නම් මගෙත් ඇහැර කඳුලක් යන අවස්ථාවක්. ඉතින් මේ ගඟ අතුරු අවස්ථාවකදී අසරණතාවයට පත් වෙච්ච බල්ලෙක්ට තමයි මේ විදියට මේ බෝට් ටෙක්කින් යන මිනිස්සු උදව් කරන්නේ. ඉතින් පව් අසරණ සත්තු. හරි මං යනවා ඊළඟ අවස්ථාවට. ඉතින් මේ නම් ඉතින් ඉන්නේ දරුවෙක්. ඉතින් ඔහුට පුළුවන් ආකාරයට අර පූස් යාළුවාට ඉන්න නවා තැනක් හදලා දීලා මේ ඔහුට ආහාර පානත් ලබා දීලා මේ විදියට බලා ගන්න ආකාරයක් තමයි දැක්කේ. හරි ඉතින් මෙන්න මේ අවස්ථාවක් බලන්නකෝ. මේක ඉතින් අර බලු යාළුවා වැටුණා. ඉතින් හොඳටම අසරණතාවයට පත්වලා ඉද්දී එතන රාජකාරියේ හිටපු පොලිස් නිලධාරියෙක් තමයි බලට උදව් කරන්නේ. ඌට අපේ හිස නම ආචාර්ය. ඊළඟ අවස්ථාවට යමු. ඉතින් මේ අවස්ථාවේදීත් උකුස්සෙක් නේ. උකුස්සෙක් තමයි මේ විදියට අසරණතාවයට පත්වලා හිටියේ. ඉතින් ඔහුට ඉතින් එතනින් යමින් සිටි කන්දක් උදව් කරා. හරි ඉතින් අපි බලන්නේ දැන් අනිත් අවස්ථාව. හරක් පැටවු ටික වැටිලා ඉන්න උගුලකට අහුවෙලා. ඉතින් ඔනේ හිත හොත මිනිස්සුයෝ ටිකක් ඇවිල්ලා ඉතින් මෙන්න මේ විදිහට හරක් පැටවු ටික බේර ගන්න ආකාරය තමයි මේ විදිහට කාච්චේ කැමරා කාච්චේ සටහන් වුණේ. ඉතින් අර විදිහට ගව අම්මා ඉතින් ගොඩක් සතුටු වුණා ඔවුන්ගේ පැටවු දැකලා. ඉතින් මේ අවස්ථාවේදීත් මේ දකින්නේ වඳුරු යාළුවෙක් නේ රිලවෙක් කොහෙද. ඕ ගඟක හිර වෙලා ඉද්දි ඔහු බේරගත්තා. හරි ඉතින් මොකද්ද බලමු මේ අවස්ථාව. මේකෙදි නම් මෙන්න මෙහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් එළු යාළුවෙක් මේ විදිහට ගුලකට අහු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ මිනිස්සයා නොබියව ඒකට බැහැලි වරෙලා මේ විදිහට ඉතින් මේ එළු යාළුවාව බේරගත්තා. අපි යමු ඊළඟ අවස්ථාවට. හරි ඉතින් මේ ඉන්නේ නම් තාරාව ටිකක්. අපි බලමු මොකද සිද්ධිය කියලා. පටවු සෙට් එක වැටිලා තියෙනවා අර විදිහට මේ ආනුවකට. ඉතින් කොමාරේ නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් ටික ඉතින් මේ විදිහට මේ පැටවු ටික නිදහස් කරලා ඔවුන්ගේ ගඟකට මුදා හැරියා. හරි අපි බලමු මේ අවස්ථාවත්. මේ අශ්වයෙක් පැටලිලා තමයි ඉන්නේ වැටකට. ඉතින් මේ විදිහට මේ මිනිස්සයා ගිහිල්ලා මේ අශ්වයට උදව් කරනවා ඒකෙන් නිදහස් වෙන්න. ඉතින් මේ විදිහට මේ අශ්වයට ප්‍රතිකාරයක් කරලා මේ අශ්වයා කොමාරී නිදහස් කරනවා. ඉතින් පව් බලන්නකෝ මේ සතුන්. ඊළඟ අවස්ථාවනේ. ඊළඟ අවස්ථාවේ මේ මත්සයෙක්ව මුදා හැරීමක් තමයි සිදු කරන්නේ නේ. මොකක් හරි එක කටේ පැටලිලා තියෙනවා. මොකද්ද ඒ? ඕ. හරි මේ ඉතින් වෙරළට ගොඩ ගහපු පෙන්ගුයින් යාළුවෙක් තමයි මේ දෙන්නේ. ඉතින් මේ මිනිස්සයා ඉතින් කොහොම හරි ලොකු කැපවීමක් කරලා මේ විදියට නැවතත් ඒ පෙන්ගුයින් මාළුවාව මේ විදියට මුහුදට මුදා හැරියා. හරි ඊළඟ අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී ඒත් එම තමයි ඔන්න යාළුවෙක්. ඉතින් මේ විදියට ඔහුවත් කැලේට මුදා හැරියා. හරි අපේ නම් ගියා ඊළඟ අවස්ථාවට. ඉතින් මේතර තාරාව සෙට් එකක්ම තමයි. අර ඉස්සෙල්ලා පෙන්වන වගේ අවස්ථාවක්. අන්න ඔක්කොම පැටවු සෙට් එක වැටුණා අර ගැතුල්ට. ඉතින් ඕ වෙලාවේ තාරා අම්මා ගොඩක් අමාරුවෙන් තමයි හිටියේ තමන්ගේ පැටවු සියලු දෙනාට මේව අකතැබ්බයක් වුණා. ඉතින්
හිතවඳ මිනිස්සෙක් ඇවිල්ලා අර තාරාපඩව සේරම බේරගත්තා. ඉතින් ඔවුන් මේ විදියට ගියා. ඊළඟ අවස්ථාව. ඉතින් මේ ඉන්නේ ඉත්තෑලුවෙක් නේ. ඉතින් මේ ඉත්තෑලුව හනසලන් තාරාපත් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මිනිස්සෙකුගේ උපකාරයක් ඔහුටත් ලැබුණා. හරි මේ ඉන්නේ කැස්බෑවෙක් නේ. ඕ කැස්බෑවෙක් කියන අසලන් තාවයට පත් වෙලා හිටපු කැස්බෑවෙක්. ඉතින් මේ විදිහට මේ පුද්ගලයන් දෙදෙනා විසින් හිතවන්ත පුද්ගලයන් දෙදෙනා විසින් ඒ කැස්බෑවව මුහුදට මුදා හැරියා. ඊළඟ අවස්ථාව මොකද්ද මේ අවස්ථාව බලමු. මේ තිතින් සත්වයෙක් දැලකට පැටලියා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඔහුගේ කකුලක් තුවාලලා තිබිලා තියෙනවා මේ මේ දැලත් එක්ක. ඉතින් මෙන්න මේ විදියට මුදා හැරලා හොඩ ප්‍රතිකර්ම ටික කරලා මේ විදියට ඔහුව ආය වනරක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළා. හරි අපි යනවා ඊළඟ අවස්ථාවට. ඉතින් මේත් ඉතින් අර ඇඟේ මඩ එහෙම ගෑවිලා එන අසරණතාවයට පත් වෙලා හිටපු සත්වෙක් බල්ලෙක්. ඉතින් මේ විදියට ඔවුන් සුද්ධ පවිත්‍ර කරලා හොදලා නාවලා කරලා මේ විදියට මේ බලු පැටව ටික ලස්සන කරන්න මේ මිනිසු ටික සමත් වුණා. ඉතින් මේ ඉන්නේ අලි පැටියෙක්. මේ අලිපැටි අසරණතාවයට පත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඔහුටත් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මට පේන විදිහට නම් උපකාරයක් ලැබුණා. හරි මේ අවස්ථාව බලමුකෝ. මේ අවස්ථාවේදී කවුද මේ ඉන්නේ? මුවෙක් තමයි ඉන්නේ. ඉතින් මෙයාට යන්න බෑ මෙතනින් එහාට. ඉතින් මේ විදියට අවසානට මේ මුවාට නූල් කෑල්ලක් දාලා රණුවක් දාලා ඉවරලා මේ විදියට අර වාහනයෙන් ඇදගෙනම ගොඩබිමට අරගෙන ගියා. ඊළඟ අවස්ථාවනේ. මෙන්න මේක නම් ඉතින් මේ වැවක සොරවක් අසල තමයි මට පේන්නේ මේ බල්ලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කොහොම හරි ලොකු උත්සාහයක් අරගෙන ඉවරලා මේ බලු යාළුවාව මේ විදිහට මේ අදාළ නිලධාරින් විසින් බේරා ගන්න ලැබුවා. හරි නම් අපි ගියා ඊළඟ අවස්ථාවට. ඉතින් මේ ඉන්නේ අශ්වයෙක්. මේ ගම් වතුර ගන්න අවස්ථාවකදී එක තැනක හිර වෙලා තමයි මෙයා ඉන්නේ. ඉතින් මෙයාට අදාළ ජීවිත ආරක්ෂක නිලධාරින් විසින් උදව් කරනු ලැබුවා. ඉතින් මෙන්න මේ විදිය තමයි ඒක කැමරා කාචයේ සටහන් උනේ. අපි යනවා ඊළඟ අවස්ථාවට. හරි දැන් මේ ඉන්නේ හස්තියෙක් නේ, දල හස්තියෙක්. ඉතින් මේ වෙඩිකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා වගේ තමයි මේ හස්තියාට, අලියට. ඉතින් කොහොම හරි වනජීවි දෙපාර්තමේන්තුවෙන් අදාළ වෛද්‍යවරු පැමිණිලා මේ හස්ති රාජයාට උදව් කළා. අපි යනවා ඊළඟ අවස්ථාවටත්. හරි මේක නම් මට දැක්කම මතක් වෙන්නේ නම් මහජන මුත්තගේ කතාව. ඉතින් මේක මහජන මුත්තගේ කතාව වගේ මේ ඉන්නේ එළුවෙක් නෙමෙයි. මේ ඉන්නේ කොටියෙක්. කොටියෙක් මොකක් හරි හේතුවක් මත දාලා හොම්බ. හරි ඉතින් කොහොම හරි කොටියෙක් කියලා බැලුවේ නැත් මිනිස් ඔහුටත් උදව් කරා. හරි ඉතින් යාළුවනේ, ඉතින් මේ වගේ අවස්ථා මන්නම් කැමරා කාචයේ සටහන් වූ අවස්ථාත් සටහන් නොවිච්ච අවස්ථා මීටත් වඩා අනන්ත සංඛ්‍යාවක් ඇති මේ ලෝකේ. ඉතින් කොහොම හරි අපගේ යුතුකම තමයි දැන් මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම කියලා කියනවා. ඒ වුණත් අපි සතුන්ටත් උදව් උපකාර කරනවා. මොකද කරන්න ඕනේ? මොකද අපිට ඒක සතුන්ගෙනුත් අපිට උදව් උපකාර ලැබෙන අවස්ථාවන් ඕනේ තරම් තියෙනවා. අපි ඉතින් ඉදිරියේදී ඒ වගේ සතුන්ගෙනුත් මිනිසුන්ට උපකාර ලැබිච්ච අවස්ථාවන් පිළිබඳව වීඩියෝ එකක් ගෙනේමට බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලගෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න හැදෙන්න ඕනේ දේවල් තියෙනවා නම් කියන. ඉතින් අපි එනම් අදට සමු ගන්නවා මේ විශ්වදත්ත. Thank you.